सपुगस कंद दागब अस लदी वेसे सिन हिरुपायन वी तदी बलुवत नगेन हिरिन मंदाकिनिया मेन आतरिन सिरिपा मालुवा देक गत हैक पियवी नेतिन। आई बुआन पुरा विद्यात्मक हा सांस्कृतिक वर्णनात्मक युतु विहार विहार हा सिद्धस्थान पिलिबंद तोरतुरु गवेषणय करन सौंदर्यात्मक रूपचारिकाव विहारेक पुराणय इतिन अद दवसेदी अपि संचारय करन्ने नरेंद्र सिंह राजसिंह राजु समयदी इदिवु महानुरयोगयट अयत् सपुगस्कन्द पुराण रजमहा विहारस्थाने पिलिबदव मे विहारस्थाने पुराविद्यात्मक हा सांस्कृतिक वर्णनाकम राशियक् दक्नट लबेनवा इतिन अपि अद वंदनामान करमु संचारय करमु सपुगस्कन्द पुराण रजमहा विहारस्थाने। किरीबादगुड मनसंधियन दकुनट हरी देलगुड पारे माकुल मनसंधिय पशुकरणवा समगम अपट हमोन विहारे सपुगस्कंद पुराण रजमहा विहारे मेम विहारे गले पांसल यनुवेन जनताव अतर वडा प्रकट वी एत मेम कंदु गेटे सपुगस्वलिं बहुल वू निसा पशुकलेक मेय सपुगस्कंद नमिन प्रचलित विय क्रिस्तु वर्ष एकदास हत्सिय हते सित क्रिस्तु वर्ष एकदास हत्सिय तिस नमे दक्वा रजकल सिंहल रज पेलपते अवसन रजुवु श्री वीर पराक्रम नरेंद्र सिंह रजु विसिन मिम विहारे इदिकरवु बव कियवे स्वाभाविकव पिहिटि गल थलाव मत विहार मंदिरयक करवा इता अलंकार बुद्ध प्रतिमा देव प्रतिमा हा अलंकार विहार सितुवं वलिन समन्वितव मेम विहारे करवा एत कोलंबट नुदुरिन पिहिटि इता रमणीय दकुम खलु परिसर पद्धतियक मेम पिंबिम पिहिटा तिवे मेम विहारस्थाने ऐतिहासिक हा पुराविद्यात्मक वेदगत्कम पिलिबंदव सलकनकोट अपिट पेनेनवा महानुवर राजधानी समेदी मेम विहारस्थाने आरंभ वुभव नरेंद्र सिंह रजतुमागे कालेदी आरंभ वु मेम विहारस्थाने पशुव धाटवन सेवसेदी महानुवर संग्राज माहिमपानन वहांसे के परंपरा वटायत भिक्षुन वहांसे खेनेक मेम स्थानीय नवत आरंभ करन लदुव अद दक्वाम ए भिक्षु परपुर मेम विहेर विहारे विहारस्थाने मुल्करगेन पवत्वागेन बव अपिट दक्किनट लबेनवा इलंगट मिहितिबेन वेदगत्म साधके तमाई अपट दक्किनट एति मेम प्रतिमा मंदिरे मेम प्रतिमा मंदिरे एति प्रतिमा सह सेतुवां महानुवर युगेट आयत हेटियेट सलकेनवा सपुगस्कंद पुराण रजमहा विहारे विहार मंदिरे इता दर्शनीय कलागारयक बंदुई मेहि इता अलंकार सितुवं हा प्रतिमा देखगत हेकि वेई मेहिदी दक्नट लबेन सितुवं अतर बुद्ध चरितये विविध अवस्था
ජාතක කතා චරිත කතා ඉතා අලංකාර මල් හා ලියවැල් මෝස්තර දැකගත හැකි වෙයි මෙම සිතුවම් 18 වන සියවස අවසානයේ හෝ ඊට පසුව අඳින ලද ඒවායයි පිළිගත හැකි නමුත් ඊටත් වඩා සියවස් ගණනක් පෙරණියයි සිටිය හැකි සිතුවම් රාශියක් මෙහි තවමත් දක්නට ලැබේ විවිධ වූ සිතුවම් සම්ප්‍රදායන් හා සිතුවම් සම්ප්‍රදායන් ශීඝ්‍රයෙන් වෙනස් වී යන අන්දම අධ්‍යයනය කිරීමට සපුගස්කන්ධ පුරාණ රජමහා විහාරය ඉතාම සුදුසු ස්ථානයක් ලෙස සැලකිය හැකිය බුද්ධ ප්‍රතිමාවල නිර්මාණය පිළිබඳව සලකනකොට අපිට පෙනෙන්න තිබෙනවා හිඳි පිළිම සහ හිටි පිළිම දෙකක් වශයෙන් මේ සියලු පිළිමවල සිවුර ඒකාංශ පරිපූර්ණයෙන් යුක්තයි ඒ වගේම සිහින් දිය රැලි ආකාරයට රේඛා සහිතව සිවුර නිර්මාණය කරලා තිබෙනවා ඉතින් මේ සිහින් දිය රැලි ආකාරයේ රේඛා සහිත සිවුර නිර්මාණය ඇඟට ඇලුණු ස්වරූපයෙන් තිබෙන්නේ මෙම නිර්මාණය මේ මහනුවර යුගයේ ප්‍රතිමාවල අන්තර්ගත ලක්ෂණයක් හැටියට හඳුනා ගන්නවා ඒ වගේම ඒ තුල ඇති දේවතා නැත්නම් දේව ප්‍රතිමා විෂ්ණු සහ නාත දෙවියන් හැටියට හඳුනා ගන්නවා ඊළඟට මෙම ගර්භගෘහයට වම්පසින් ඇති ප්‍රදක්ෂිනාපතේ වැනි කොටසේ විශාල ප්‍රමාණයේ සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් අපිට දකින්නට ලැබෙනවා මෙම සැතපෙන බුද්ධ ප්‍රතිමාවත් අර කියන ඒ ප්‍රතිමා ලක්ෂණ වලින් යුක්තයි ඊළඟට දකුණු පස තවත් විශාල ප්‍රමාණයක් ප්‍රතිමා දකින්න පුළුවන් හැබැයි මේ දකුණු පස තිබෙන ප්‍රතිමා මෙම විහාර මන්දිරයේ මෑත කාලීනව ඉදි වූ ප්‍රතිමා හැටියට අපිට හඳුනා ගන්න පුළුවන් කෙසේ නමුත් මේ ප්‍රතිමා වලට අමතරව මේ විහාර මන්දිරයේ තුල ඉදිරිපස මණ්ඩපේ දක්නට ලැබෙන සිතුවම් බොහොම විශේෂ හැටියට අපිට සලකන්න පුළුවන් මේවා තුල මේ නුවර යුගයේ සිතුවම් වලට අදාළ වන්නා වූ මූලික ලක්ෂණ දකින්නට පුළුවන් මෙම විහාරස්ථානයේ විහාර මන්දිරයේ ඉදිරිපස ඇඳ ඇති සිතුවම් වලින් ජාතක කතාවල විවිධ අවස්ථාවන් නිරූපණය වෙයි. එම ජාතක කතා අතර සස ජාතකය, බක ජාතකය, කුරගම්භ ජාතකය හා වේලුක ජාතකය වැනි ජාතක කතා ඉතා අලංකාරව සිතුවම් කොට තිබේ. තමාගේ හැඟීම් ප්‍රකාශ කිරීම සඳහා වර්ණ හා රේඛා භාවිත කිරීමේදී මෙම නිර්මාණ ශිල්පීන් විසින් සාම්ප්‍රදායික විධි නියමයන් මුළුමනින්ම අනුගමනය නොකළ අතර සිතුවම් වල පසුබිමට වර්ණ භාවිත කිරීමේදී මෙතෙක් පැවති සිරිත වූ රතුපාට යෙදීම පිළිබඳව සැලකිල්ලක් නොකොට යම් යම් අවස්ථාවලදී එකල පහසුවෙන් සපයාගත හැකිව තිබූ නිල් පාට ඒ සඳහා යොදාගෙන තිබේ සප්කස්කන්ද රාජමහා විහාරයේ කෝට්ටේ යුගයේට යුගයේ ඉඳලා තොරතුරු මේ විහාරය පිළිබඳ තියෙනවා ඒ කෝට්ටේ යුගයේදී හමුදා කඳවුරක් මේ විහාරයේ භූමියේ බෝධීන් වහන්සේගෙන් එහා පැත්තේ තියෙන ගල්තලාව තුල තිබිච්ච බවත් සඳහන් වෙනවා කෙසේ වුණත් මේ විහාරයේ යම් යම් කොටස් ඈත යුගවල මේ ස්ථානයේ තියෙන ඉඩ කඩ තියෙනවා විශේෂයෙන් ඈත අතීතයේදී විශේෂයෙන් බුදු පියාණන් වහන්සේගේ පාද ස්පර්ශය සිද්ධ වුණේ කල්යාණී පුරවරේ ඊතර සපුගස්කන්ධ එදා අයත් තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයේ කැලණි කොට්ටහාසේටයි ඒ
හැත්තනමේවාගේ මේ දිස්ත්‍රික් වෙනස් කිරීමේදී ගම්පහා දිස්ත්‍රික්කේ බීකම කොට්ටාසේ බවට පත් වෙලා මේ ප්‍රදේශයට අන්තර්ගත විහාරස්ථානයක් බවට පත් වුණා. කැලණි ගංගාසබඩ කල්යාණී රාජමහා විහාර ආසන්නේ කල්යාණ කැලණි තිස්ස රජුරුවන්ටත් සම්බන්ධ ඓතිහාසික තොරතුරු ගොඩකින් සමන්විත මේ ස්ථානයේ ඈත අතීතයේ ඉඳලා යම් කොටස් නිර්මාණයන් තිබුණයි කියන එක තමයි අපි අහලා තියෙන්නේ. දැන් මේ වර්තමානයේ තියෙන නිර්මාණයන් විශේෂයෙන් විහාරගේ නුවර කාලයට අයිති දෙයක්. එතකොට නරේන්ද්‍ර සිංහ රාජ සමයි එක පැත්තකින් අපේ වැලිවිට අසරණ සරණ සංඝරාජයන් වහන්සේගේ මූලිකත්වයෙන් සිද්ධ කළ ශාසන පුනරුදේදී උන්වහන්සේගේ ශිෂ්‍යවරයන් වහන්සේලාගේ උන්වහන්සේ මුල් කරගෙන ශිෂ්‍යයන් වහන්සේලා සපුගස්කන්ධ රාජමහා විහාරයේ කටයුතු වලට මැදිහත් වෙලා තියෙනවා. මේ වන විට නායක හිමියන්ගේ අනුශාසනයේ පරිදි නව විහාරාංග කීපයක්ම එකතු වී තිබේ. ස්වාභාවිකව පිහිටි ගල් තලාව උපයෝගී කරගනිමින් ඒ මත අසූ මහා ශ්‍රාවක වහන්සේලාගේ ප්‍රතිමා හා පොළොන්නරුව ගල් විහාරයේ ආකෘති නිර්මාණය කොට ඇත. මීට අමතරව විහාරයට දකුණු පසට වන්නට චෛත්‍ය රාජානන් වහන්සේ පිහිටා ඇත. ඝණ්ඨාකාර හැඩයෙන් නිර්මාණය කර ඇති චෛත්‍ය රාජානන් වහන්සේ ඉතා අලංකාර සේයාවකින් වැඩ සිටි. සපුගස්කන්ධ පුරාණ රජමහා විහාරස්ථානයේ පිහිටලා තියෙන ගල් කන්ද මුහුදු මට්ටම ඉඳලා බලනකොට අඩි 130ක් පමණ වෙනවා. මේ ප්‍රදේශයට විශාල සීමාවක් පෙනෙනවා ඉතාම උසින් පිහිටලා තිබෙන නිසා. ඒ වගේම මේ ගල් දෙබුක්කාව හරහා මාර්ගයක් වැටලා තියෙනවා. පැරණි පරංගියා කෝටිරකට ගිය මාර්ගය පිහිටලා තියෙන්නේ මේ ගල් දෙබුක්කාව හරහා.